මෙම සත්‍ය සිදුවීම සිදු වූයේ වර්ෂ 1970 එක් ශීතල අඳුරු රාත්‍රියකදී වේලාව මැදියම රැයද ගෙවී ගොසින් මෙම කතාවේ ප්‍රධාන චරිතය වන ඔහු එවකට රත්නපුර කුරුවිට කරපිංච කෘෂිකර්ම විදුහලේ කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටියා ඔහුගේ බිරිඳ බණ්ඩාරවිල ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක සේවය කළ බැවින් ඔවුන්ගේ ස්ථීර පදිංචිය ඌයේ බණ්ඩාරවිල වැලිමඩ පාරේ ගෝල්ෆ් ලින්ක් පාරේ නිවසකයි සතියේ වැඩ කරන දින පහ කෘෂි පාසලේ නිල නිවස්නේ නතරවන ඔහු සෑම සිකුරාදා සවසකම තම නිවහන බලා යාමට රත්නපුරෙන් බතුල්ල බලා ගමන් ගන්නා ළංගම බස් රියට ගොඩ වෙනවා එම කාල වකවානුවේ දිවයින පුරා දහවණේ ඌයේ රජයේ බස් රථ පමණයි පැය ගණනාවක වෙහෙස කර බස් ගමනකින් පසුව බණ්ඩාරවිල නගරයේ වෙත ළඟාවන විට රාත්‍රී 12 පසු වෙනවා වර්තමානයේ මෙන් ත්‍රිරෝද රථ නොමැති බැවින් නගරයේ සිට කිලෝමීටර 2ක පමණ වූ දුරද පයින් යාමට සිදුවනවා මුළු නගරයම පුරාම ඇත්තේ පාළු බවක් එහෙන් මෙහෙන් දැල්වෙන මලානික විදුලි පහන් දෙකක් ඇරෙන්නට බොහෝ තැන් අඳුරින් වැසී ගොස් තිබෙනවා කොළඹ බලා යන බස් රථයක් බලාපොරොත්තුෙන් රැඳී සිටින අයෙකු සහ දෙන්නෙකු දකින්නට ඇත්ත මුස්පේන්තු පාළුව අවට රජයයි ගත හිරිගඩු නංවා හමා එන ශීතල මුළු ගතම වෙලාගෙන හිරිවට්ටනවා කාර්යාලීය බෑගය එක් අතකටගත් ඔහු එය ඇතුලේ තිබූ විදුලි පන්දම එළියට ගත්තා එක එල්ලේම අසුන්ගෙන ආ බැවින් දෙපා හරි හැටි දිග නොහරින සේයි මුළු පරිසරයම නිහඬයි පාර දෙපස නිවෙස්ත අඳුරෙන් ගිලී තිබෙනවා ශීතලය උරාගත් පින්න හිම කැටමින්ම තම හිස මත සට සට ගා පතිත වෙනවා ශීතලය මැඩගන්නට කරවටා උතාගෙන සිටි මල්ෆරය හිස වටා උතා ජටාවක් සේ බැඳගත් ඔහු මදක් වේගින් පිය ඔසවන්නට ඌවා තම බිරිඳ නිදි නොමැතිව ඔහු එනතෙක් මගබලා සිටින බව ඔහුට සිහි වෙනවා තමන් ළඟ එන බව කියන්නට වර්තමානයේ මෙන් ජංගම දුරකථනයක් ඒ කාලේ නොවුණා අවසන් වංගුවේ හැරෙත්ම හන්දියේ කවුරුන් හෝ රැඳී සිටිනු ඔහුට පෙන්නවා මේ වෙලාවේ කවුද මේ ඔහුට කිසියම් කුකුසක් දැනුණා නමුත් දුර වැඩි බැවින් කවුරුන්දයි හරි හැටි හඳුනා ගැනීමට හැකියාවක් නැහැ දුර බැහැරක සිට එන කවුරුන් හෝ කෙනෙකු එනතුරු බලා සිටින අයෙකුවද්ද විඩහවටපත් දෙපය ඔසවමින් ඔහු හන්දිය වෙත ළඟාවනවා තම නිවස වෙතට යාමට හන්දියෙන් මැද පාර වෙත ඔහු අවතීර්ණ විය යුතුයි හිටි හැටියේ හම ආ වේගවත් සුළං පහරින් ඔහු අත ඌ විදුලි පන්දම බිම වැටි දෑවුම් දිගේ රෝල් වී ගියේ නිමේෂයකින් රුව ඉදිරියේ නතර ඌ ඔහු එක එල්ලේ එදෙස බැලුවා තම බිරිඳ සහ එකම පාසලේ සේවය කරන සෙල්වරාජ් මහතාගේ බිරිඳ ඔහු වහා හඳුනාගත්තේ වික්ෂිප්ත වූ සිතකින් ඔහුගේ දියණියද එම පාසලේම සේවය කරන අතර ඇය තම බිරිඳගේ හොඳම යෙහෙළියයි ඔවුන්ගේ එකම පුත්‍රයා වූ දිනාෂ් පෙරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙක් වන අතර සෑම සිකුරාදාවකම තම නිවස බලා එනවා බොහෝ සිකුරාදා දිනවල ඔහු කැටිව යාමට සෙල්වරාජ් මහතා හන්දියට පැමිණ සිටින බව බොහෝ දෙනෙකු දන්නවා මිසස් සෙල්වරාජ් වික්ෂිප්ත වූ හඬින් විමසමින් ඔහු ඇය ඇමතිවා වෙනදා දකින සුහද සිනාව ඇය වෙත දකින්නට නොමැති බවත් අවුල්ව ගිය හිසකේ හා රත්ව ගිය දෙනෙත් ඔහු තුල කුකුසක් පහළ කරනවා ඇයි මේ තනියම මිස්ටර් සෙල්වරාජ් ආවේ නැද්ද ඇයගේ මුහුණ වෙනස් වුණා එහි ලියවී ඇත්තේ වේදනාත්මක බවක් වික්ෂිප්ත බවක් එයා වෙනුවට අද මමයි ආවේ ඇයගේ ස්වරයේ ඌයේ ගොර හැඬි බවක් පැය ගණනාවක් බස් ගමන නිසාම මහත්සේ විඩහවට පත්ව සිටි ඔහුට අවසිව තිබුණේ වහා තම නිවස වෙත යන්නටයි එහෙනම් මම යන්නම් මිසස් සෙල්වරාජ් මගේ ටෝච් එකත් අතන පල්ලමට වැටුණනේ එසේ කියමින් ඇයගෙන් සමුගත් ඔහු පහළ බෑවුමට තිබුණු මාවතට ගොඩ වූවා එය කඳු වැටිය දෙසින් නරින්ගේ හූවක් ඒ සමගම මතු වූ බල්ලන්ගේ උඩුබුරලෑමත් එක්කලේ අද්භූත බවක් පහළ මිටියාවතේ දේවදාර ගස් අතරින් තම නිවස ඉදිරිපස දැල්වෙන විදුලි පහන් එළිය ඔහු තුලට මහත් සහනදායී බවක් දැන්නුවා ඔහු ගෙදරට තට්ටු කළේ තම සෙනෙහබර බිරිඳගේ මුහුණ දකින්නටයි එහෙත් දොර ඇරියේ තම නිවසේ සේවිකාව වූ
කැත්‍රිනා නන්දයි ඔහු අත ඌ බෑගියගෙන මේසෙ මත තැබූ ඇය නැවත දොර වසා දැමුවා කොනෝනා නිදිද අපට දිනෙත් විදහාලමින් ඔහු ඇසුවා නෝනා මලකෙදරක ගියානි මම කිව්ව මහත්තයා ආවම කෑම බෙදලා මේසෙට අරින්න කියලා මං විගහින් කෑම ටික රත් කරලා ගන්න මහත්තයා ඇඳුම් මාරු කරන්න එන්නකෝ මහන්සිත් ඇතිනේ සේවිකාව උවද ඇය ඔවුන්ට බොහෝ හිතවත් කාගේද මලගෙදර නැන්දේ කුතුහලයෙන් යුතුව ඔහු ඇසුවා ඇයි මහත්තයෝ සෙල්වරාජ් නෝනා හවස අන්තරා වෙලානේ පපුව අමාරුවකින් හවස 6:00 විතර තමයි සෙල්වරාජ් මහත්තයාගේ දුව කෝල් කරලා කිව්වේ දෙන්න හොඳ යාළුවනේ අනේ හරිම යහපත් මිනිස්සයා එම වදන් ඔහුගේ දෙසවන් තුලට දැනුනේ හෙන පහරක් පතිත වූවක් ලෙසින් කන් අදහා ගත නොහැකිව ලොකු කරගත් දිනෙතින් ඇය දෙස බලාගත් වත් පනම ඔහු වහා එතන් වූ පුටුව මත ඇද වැටුනේ කපා දැමු කිසල් කඳක් මෙන් මොනවා මං එතකොට හන්දියේදී දැක්කේ අවතාරයක්ද සෙල්වරාජ් නෝනා හන්දියේ හිටියනි මන් දැන් එනකොට ඒ වදන් ඔහුගේ මුවින් පිට වූවා පමණයි වහා ඉදිරියට පැන කැතරිනා නන්දා අතදිගු කර වැරෙන් පහරක් ඔහුගේ කම්බුල වෙත පතිත කළා සැනකින් ඔහු ප්‍රකෘති තත්වයට පත් වුණා මහත්යෝ දැකලා තියෙන්නේ සෙල්වරාජ් නෝනගේ අවතාරේ ඒත් මහත්යෝ ඕම් තේරුණාද අම්ම කෙනෙකුගේ දරු සෙනෙහස තමන්ගේ පුතා මහරෑ එනවා කියලා දන්නවනේ හන්දියට වෙලා දරුව එනකල් බලා ඉන්නවා අය මවකගේ දරු සෙනෙහස විග්‍රහ කළා බණ්ඩාරවෙල එක්තරා ප්‍රදේශකින් මේ අසුණු සත්‍ය කතාව සම්බන්ධව ඔබ දරන මතය පහතින් කමෙන්ට් කරන්නටත් අමතක කරන්නට එපා මේ වීඩියෝ තුලින් ඔබ යම් තොරතුරක් දැනගත්තා නම් වීඩියෝ එක ලයික් කරන්නටත් අමතක කරන්නට එපා